දශක දෙකක විදුහල්පති කාලය තුල මට කිසිම විදියකට මම හිටපු පාසල් වල එහෙම චෝදනාවක් ආවේ නැහැ. හැබැයි සමහර වෙලාවට මාධ්‍ය වලින් අපිට ඇහෙන්න ලැබෙනවා ඒ වගේ දේවල් අපේ පාසල් පද්ධති තුලත් අසන්න ලැබෙනවා කියලා. එහෙම නොවිය යුතුයි. ටියුෂන් ගුරුවරයාට විතරක් නෙමෙයි එහෙම වැරදි කරන පාසල් ගුරුවරුන් සඳහා පැහැදිලි නියාමනයක් තිබිය යුතුයි. ඒ විතරක් නෙවෙයි ඒ අය සම්බන්ධයෙන් වහාම ක්‍රියාමාර්ග ගන්නට ඕනේ. මොකද දරුවන්ගේ ජීවිතවලට එයින් වෙන බලපෑම් සුළුපටු නෙමෙයි. මොකද මම හැමතිස්සෙම කතා කරන්නේ උසස් පෙළ දරුවෝ විතරක් ගැන නෙමෙයි. ග්‍රේඩ් 1 ටු 13. මොකද අපිට අවුරුදු 5ක චූටි දුවෙක් පුතෙක් තමයි ඉස්කෝලේට බාර දෙන්නේ. එතකොට මේ චූටි දුව පුතා පාසල් ගුරුවරයා තමයි එයාගේ රෝල් මොඩල්. එයා අඳින විදිය, එයා කතා කරන විදිය, එයා ගනුදෙනු කරන විදිය, එයා කෑම කන විදිය, මේ හැම දෙයක්ම මේ පුංචි දරුවා චූටි කාලේ ඉඳන් බලනවා. එයා අනුගමනය කරන්න උත්සාහ කරනවා. ගොඩක් වෙලාවට එයාගේ වීරයා වෙන්නේ පාසලේ ගුරුතුමිය, ගුරුවරයා. එතකොට ඒ නිසා පාසල් ගුරුවරයාට ගුරුවරියට ලොකු වගකීමක් තියෙනවා. ඒ තමන්ගේ වෘත්තික භාවය රැකෙන විදිහට කටයුතු කරන්න. ඒ නිසා කිසියම් කෙනෙක් අපි දකිනවා එහෙම අපි දකින අය සම්බන්ධයෙන් කිසිසේත්ම සමාවක් දෙන්නට බෑ.